हाय बंधुए पुते जीविंगे लक्षण किन पाठम यटते अभी अद कथा करन्नी चलने किन जीवी लक्षण पिलिबंधव यतो मीट कलिन अभी जीवी लक्षण गणनावक किन कथा करा यतोट मे जीवी बा पिलिबंध पोदुवे पिलिगत हेकि लक्षण जीवींट पोदु लक्षणिक अभी नवत मतक करगमु शैलीय संविधानय पोषणय श्वसनय उद्दीप्यताव हा समायोजनय बहिस्रावय चलनय प्रजननीय वर्धने हा विकसने मेतने मिन्न मे लक्षण लिंग शैलीय संविधानय पोषणय श्वसनय उद्दीप्यताव हा समायोजनय बहिस्रावय गेन कलिम पाडम वदि कथा करा हेमनंद देवपुति अदा भी कथा करन बलापुरुत्ते ने चलने केन मे जीवी लक्षणय पिलिबंधव एतोट मे जीवींट तियन विविध अवश्यता एगल सपुरा गेनीम संदहा विविध चलन उपयोगी कर गन्नो तथा आहार लबागे नीम संदहा जीवीन विविध चलन सिदु करनो ए वगेम तमई मे जीवीन आरक्षाव सलसागे नीम संदहा विविध चलन सिदु करनो ए वगेम तमई मे जीवीन प्रजनन कार्येदी विविध चलन उपयोगी कर गन्नो एतोर मे चलन वलदी मे जीवींगे संपूर्ण देहेम चलने वेन्न पुलुवन එහෙම නැත්තම් දේහෙන් කොටසක් චලනය වෙන්නත් පුළුවන්. එතකොට බහුසෛලික ජීවීන්. අයි බහුසෛලික ජීවීන් කියන්නේ කවුද කියලා ශෛලිය සංවිධානය කියන්නේ ජීවී ලක්ෂණයේදී ඉගෙන ගත්තා. එතකොට බහුසෛලික ජීවීන් මේ චලන සඳහා පේශි ප්‍රයෝගී කර ගන්නවා. එතකොට මේ පේශි ආධාර කරගෙන බහුසෛලික ජීවීන් ඔවුන්ගේ සම්පූර්ණ දේහෙම එහෙම නැත්තම් දේහෙන් කොටසක් චලනය කරනවා. එතකොට බහුසෛලික ජීවීන් මේ පේශි ආධාර කරගෙන ඒගොල්ලන්ගේ චලන සඳහා පාද ප්‍රයෝගී කරගන්නවා ඒ වගේම පියාපත් ප්‍රයෝගී කරගන්නවා එහෙම නැත්නම් වරල් ප්‍රයෝගී කරගන්න පුළුවන් ඊළඟ ඒකසෛලික ජීවීන් ඒකසෛලික ජීවීන් කියන්නේ එක් සෛලයකින් පමණක් සෑදුණු ජීවීන් එතකොට මේ ඒකසෛලික ජීවීන් චලනය වෙනවා එතකොට මේගොල්ලෝ චලනය සඳහා පක්ෂ්ම කසිකා එහෙම නැත්නම් ව්‍යාජ පාද ප්‍රයෝගී කරගන්න පුළුවන් ඒ වගේම දුවේ පුතේ මේ ආකාරයටම සෛල තුල තියෙන ඉන්ද්‍රිකාවලට චලනය වීමේ හැකියාවක් තියෙනවා එතකොට මේ චලනය කියන එක අපි ජීවි ලක්ෂණයක් ලෙස සලකනවා දුවේ පුතේ දැන් අපි මෙතෙක් වෙලා කතා කරේ මේ සතුන් විසින් දක්වන චලන පිළිබඳව ඒ වගේම තමයි මේ සාකච් චලන දක්වනවා එතකොට සාකච් අපි ජීවි කියලා තමයි සලකන්නේ එතකොට මතක් කරලා බලන්න මේ ජනේලයක් අසල තියලා තිබුණු මල් පෝච්චියක්. එතකොට මොකද එන්නේ මේ මල් පෝච්චියද? එතකොට මේ ජනේලයේ දෙසින් තමයි මේ ආලෝකය එන්නේ. එතකොට ටික දවසක් යනකොට මේ මල් පෝච්චියේ තියෙන පැලය ඒ ආලෝකයේ දෙසට නැමිලා වර්ධනය වෙනවා. එතකොට මේ අග්ලස්ති ආලෝකයේ දෙසට තමයි වර්ධනය වෙන්නේ. අග්ලස්ති ආලෝකයේ දෙසට වර්ධනය වෙද්දී මුල කුරුප්පේ දෙසට ඒ කියන්නේ පහළට වර්ධනය වෙනවා. එවගේම තමයි දුවේ පුතේ මේ ජීවියෝ කෙරෙහි බලපාන උත්තේ සඳහා මේ ජීවීන් ප්‍රතිචාර ලෙස විද චලන දක්වනවා. එතකොට ආලෝකය, අඳුර, රසායනික ද්‍රව්‍ය, ගුරුත්වාකර්ෂණය, තාපය, උෂ්ණත්වය, කම්පන, ස්පර්ශය ආදී මේ වගේ දේවල් වලට සතුන් මෙන්ම සාකත් විවිධ චලන දක්වනවා. හොඳයි දුවේ පුතේ මම හිතනවා ඔයගොල්ලන්ට මේ කොටස හොඳින් අවබෝධ වෙන්න ඇති කියලා. ලන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දැන් යොමු කරන්න පුළුවන්. හේමනන්දේ පුතේ අදට අපි රන් නියමිත කොටස අවසානයි. සියලුම දෙනාට සුබ දවසක්.